සුබ මධ්‍යහනක් ඔබයි තින් දිවා පුවත් සමගින් මම අශින්ක දුණු දිලකර මම බබසරි වලේබඩ ප්‍රතිවෙම අවදානීය දවසේ උණුසුම් පුවත් සිරස්තල වෙත මෞපිනී ආරක්ෂාව තහවුරු කළ හැකි නායකයා ජනපති බව මහා සංගරුවන කියයි කොළඹට එක් වූ අලුත් සගයා එජාප නායකත්වය ගැන සාකච්ඡා හෙට ඉන්දියාවේ ගින්නකින් 35ක් මරුට රටට එරෙහි සියලු අභියෝග ජය ගනිමින් මාතෘභූමියේ ආරක්ෂාව තහවුරු කළ හැකි නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කටයුතු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවෙන් සිටින බව කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් පවසනවා ජනාධිපතිතුමා කැලණිය විද්‍යාලංකාර පුදබිමට ඊයේ පස්වරුවේ පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ පිළිබඳ සඳහන් කළේ ධාතු මන්දිරය වැඳ පුදාගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනතුරුව පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමින් වහන්සේ සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර ස්වාමින් වහන්සේ බැහැදුටුවා මහා සංඝරත්නය ජනාධිපතිතුමා ඇතුළු පිරිසට සෙත් පිරිත් සජ්ජායනා කළ ආශිර්වාද පළ කළා අනතුරුව ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ වෙත පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වුණා. එහිදී විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොළුපිටියේ මහින්ද සංඝරක්කිත ස්වාමින් වහන්සේ සහ පූජ්‍ය බිංගම්බුයි නාලක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළා. කොළඹ දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික භූමියට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාධිපති චෙන් චුවේ යුවන් මහතාගේ සහභාගිත්වයෙන්. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හෙක්ටාර 269ක භූමි භාගයකින් යුක්තයි. 2014 වසරේ සැප්තැම්බර් මාස 16 වනදා ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය පසුගිය රජයේ බලයට පත්වීමත් සමග මෙහි ඉදිකිරීම කෙටි කලකට නතර කෙරුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එහිදී විශේෂ සමරුව උත්තරයක්ද නිකුත් කෙරුණා. උත්සවෙන් අනතුරුව විශේෂ මල්වැඩි සංදර්ශනයක්ද පැවැතුණේ ගාලු මුවතුර ආශ්‍රිත ප්‍රදේශය වර්ණවත් කරමින්. සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබා දුන්නාසේම පක්ෂ නායක ධුරයද ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සමාජිකයින් ඉල්ලා සිටිනවා. සජිත් ප්‍රේමදාස මහතා යටතේ එළඹෙන මහමැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කුරුණාගල පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කරුණු පැහැදිලි කළා. मंत्री कंडा में बहुत रहा कुत्याधिकारी मंडले बहुत रहा तिल्ला सिटनो सजित प्रेम पक्ष नायक अबाउट पत्करण किया कि तो अग्रमात्र रणीर कृष्ण में तुम प्रकाश कला इधर सतीदी सज्जाति पक्षे प्रबले समग्र साकाच्चा कर ला इधर यदि कुत्याधिकारी मंडले के अंदोला मंत्री कंडा में धनुवत कर ला सम्मेलन तियला सज्जाति पक्षे नव नायकत्व प्रकाश करना भाव अभी इलंग महामेतिवर ने मेहवान ने नव नायकत्व करते ये नायकत्व सजित प्रेम विपक्ष नायक कमा පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් සාකච්ඡා හෙට ආරම්භ වන බවයි.
දේශපාලන වැඩපිළිවෙල තුල එක පැත්තකින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය දෙන්න විපක්ෂ නායකවරයෙක් අවශ්‍යයි අනික් පැත්තෙන් පක්ෂයේ ප්‍රතිසංගධාන කටයුතු කරලා මේ දෙවැන්ත පක්ෂය ආරක්ෂා කරලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා ඉදිරියට ගෙන යන්න අපේ පක්ෂයටත් අලුත් නායකත්වයක් අවශ්‍යයි හිට උදේ අපි මේ සාකච්ඡා ආරම්භ කරන මේ ප්‍රශ්න විසඳගන්න වැඩි කාලයක් ගත වෙන එකක් නැහැ පක්ෂයේ සියලුම ජ්‍යෙෂ්ඨයන් සහ දැනුම් තේරුම් ඇති නායකයන් එකතු වෙලා මේ ප්‍රශ්න විසඳගන්න එක්සත් ජාතික පක්ෂයට අපේ ගරු නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා වසර 25කට වැඩි කාලයක් නායකත්වය දීලා තියෙනවා බොහොම ස්තුතියි රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ත්‍රස්තවාදීන්ට සහ අන්තවාදීන්ට ආරක්ෂාව ලබා දීමට පසුකීය ආණ්ඩුව ක්‍රියා කළ බව රාජ්‍ය මාධ්‍ය ශ්‍රහන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් මේ මහතා වැඩිදුරටත් කියා සිටියේ පැවති ආණ්ඩුවේ එම අදූරදර්ශී වැඩපිළිවෙල හේතුවෙන් රටේ සමස්ත ජනතාවටම ප්‍රතිවිපාක විඳීමට සිදු ඇති බවයි. ඇයි පැවති එක්සත් ජාතික පක්ෂයේ රජයට බැරි වුණේ LTT සංවිධානයේ ඒක රාශී වෙලා අපේ රටට විරුද්ධව කටයුතු කරද්දී ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්න. පැවති එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය වුණේ කවුරු හරි කෙනෙක් රටට විරුද්ධව ගියත් කුමන්ත්‍රණකාරීව කටයුතු කරන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරත් ඒ උදවිය LTT සංවිධානයේ හෝ එහෙම නැත්නම් සහරාන් ඇතුළු කණ්ඩායමේ සහයෝගකරුවන් නම් ඔවුන්ව ආරක්ෂා කිරීම සිදු කරයිපු ආණ්ඩුව 30 ඇලීරක් එක යෝජනාව යටතේ විදේශීය වශයෙන් LTT සංවිධානයට පූර්ණ බලතල ලබා දුන්නා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට විරුද්ධව තමන්ගේ මතය ස්ථාපිත කරලා LTT සංවිධානයේ අවශ්‍යතාවය ඉටු කරන්න LTT සංවිධානයේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගන්න මෙතරම් කැපවීමක් කරේ මේ ඒ කැපවීම වල අනිසි ප්‍රතිවිපාක තමයි අද අපි භුක්ති විඳින්නේ. එහෙනම් පැවති ආණ්ඩුව සහරාන්ල ඇතුළු ත්‍රස්තවාදීන් ගෙනුත් LTT ත්‍රස්තවාදීන් ගෙනුත් සදුම්ලත් ආරක්ෂා කරපු මෙහෙවපු ආණ්ඩුවක් කියන එක ඉතාම පැහැදිලිව මේ වෙනකොට තහවුරු වෙලා තියෙනවා. මුතුමාලා ගාංගුවෙන් බෙත්බද්ද අඩු කරාට තාම අපනායන බාණ්ඩවල මිල අඩු වෙලා නැහැ. මේ රටේ ජනතාවට වැක්බදු සහනය ලැබිය යුතුයි. යම් කිසි ආකාරයක කවුරු හරි වෙලඳුන් කියනවා නම් මේ වැඩබද්ද ලබා දෙන්න බෑ මොකද උන් සතුව තොග ප්‍රමාණයක් තියනවා කියලා. ඒ තොග ප්‍රමාණය නොවැම්බර් 30 වෙනිදාන් පස්සේ අලුත් වැඩබද්දට අනුව තමයි ගණනය කරන්නේ. ඉන්ද අනිවාර්යෙන්ම යම් කිසි හේතුවක් හින්දා මේ ප්‍රතිලාභය ජනතාවට ලබා දෙන්නේ නැත්නම් රටේ පවතින නීතිය අනුව ක්‍රියාත්මක කරන්න අපි බැඳී සිටිනවා. මම හිතනවා ජනවාරි මාසයේ වෙද්දි මේ සියලුම සහන ජනතාවට ලැබිලා උන්ගේ ජීවන බරට සහනයක් ලැබේවි. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබෝහා ප්‍රාප්ත රංජිත් දසොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. රංජිත් දසොයිසා මහතාගේ දේහය තැන්පත් කර ඇති ගොඩකවිල නිවස වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වුවා. අභව ප්‍රාප්ත රංජිත් සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු දෙකට ගොඩකවිල මහජන ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. ඒ මහතාගේ නිවස වෙත ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු පවුලේ ඥාතීන් වෙත සිය සංවේගය පළ කළා. 1962 වසරේදී ගොඩකවිල එල්පිටිය ප්‍රදේශයේදී උපත ලැබූ රංජිත් සොයිසා මහතා එල්පිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් සහ ගොඩකවිල රාහුල ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවා. කෘෂිකර්ම ඩිප්ලෝමා ධාරියෙකු වන ඒ මහතා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ 1997 වසරේදී. ඒ අටකලම්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසයි. පසුව ඔහු සබරගමුව පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙසද එම පළාතට සුවිශාල සේවාවක් සිදු කළා. අනතුරුව 2010 මහමැතිවරණින් ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වනවා. ඒ රක්වාන මැතිවරණ කොට්ටාසය නියෝජනය කරමින් 2015 මහමැතිවරණින් දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් රංජිත් දසොයිසා මහතා දෙවන වරටත් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ඒ මහතා 2015 වර්ෂයේ සිද වූ දේශපාලන විනිස සමගින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායකවරයා ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වුණා. දෙදරූ පියකු වන රංජිත් දසොයිසා මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කළා. අභව ප්‍රාප්ත වන විට ඒ මහතා 57 වන වියේ පසු වුණා. දේහයට ගෞරව දැක්වීමට මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් අද දිනේදීද එක්ව සිටිනවා.
රංජිත් සොයිසා මැතිතුමා කියන්නේ තමන් පිළිගත් මහජන සේවාදායක මතය වෙනුවෙන් අප්‍රමාණ කැපවුණු කෙනෙක්. එතුමා තමන්ගේ සුවපහසුවවත් සලකන්නේ නැතුව මහජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කළ කෙනෙක්. ඇතෙම එතුමාගේ සෞඛ්‍ය තත්ත්වයේ පිරිහෙන ප්‍රධානම හේතුව වුණේ අනුන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ සුවපහසුව නොසලකා කටයුතු කිරීම. අපි රංජිත් සොයිසා මැතිතුමන්ට නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමු. අපි නොසිතූ වෙලාවක හදිසියේ බාහුවත් වූ රජිත් සොයිසා මන්ත්‍රීතුමා මේ අවස්ථාවේදී ඔහුගේ වියෝය මම හිතන්නේ මුළු පක්ෂයට ඒ වගේම අතපොරේ දිස්ත්‍රික්කයේ ජනතාවට වගේම මුළු රටේම ජනතාවට විශාල පාඩුවක් හැටියට මම දකිනවා. 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත් වෙච්ච අවස්ථාවේදී එතුමව කිරිමත් කරේ පළමුවෙන්ම රජිත් සොයිසා මන්ත්‍රීතුමා. රට ආරක්ෂා කරන පාලනයක් වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළා. තමන්ගේ සැප සම්පත් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පවා තකන්නේ නැතුව ජනතාව වෙනුවෙන් සේවය කරපු වීරෝදාර චරිතයක් හැටියට රංජිත් සොයිසා ගරු මන්ත්‍රීතුමාගේ වියෝව රටට මේ මොහොතේ වෙච්ච විශාල හානියක් හැටියට තමයි අපි දකින්නේ. දිවයිනට ගිනිකොන දෙසින් පහළ වායුකෝලයේ පවතින කැළඹිලි ස්වභාවයේ හේතුවෙන් නැගෙනහිර ඌව උතුරු මැද හා උතුරු පළාත් වල පවතින වැසි තත්ත්වයේ තවදුරටත් වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනට ගිනිකොන දෙසින් පහළ වායුකෝලයේ පවතින කැළඹිලි ස්වභාවයේ හේතුවෙන් දිවයින පුරා විශේෂයෙන්ම නැගෙනහිර ඌව උතුරු මැද සහ උතුරු පළාත් වල පවතින වැසි තත්ත්වයේ අද සිට තවදුරටත් වැඩි වේ අපේක්ෂා කරනවා. ඒ අනුව දිවයිනේ නැගෙනහිර ඌව උතුරු මැද මැදෙම උතුරු සහ වයම් පළාත් වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි උගුම් සැත වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බස්නාහිර සහ සබරගමු පළාත් වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික් වල තැනින් තැන පසරකින් පමණ පසුව වැසි උගුම් සැත වැසි අපේක්ෂා කරන්න පුළුවන්. නැගෙනහිර සහ ඌව පළාත් වල සහ පොළොන්නරුව दुम्रिये ජපානයේ පැවති 15 වන ජාත්‍යන්තර ජල රොකට් තරඟයේ ප්‍රථම ස්ථානයේ දිනු මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ යූජී දිදුලි ආදිත්‍ය සිසුවා ඇතුළු කණ්ඩායම ඇගීමේ උත්සවයක් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේදී පැවැත්ුණා. ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ විද්‍යාව නන්වාලීමේ අරමුණ ඇතිව ආතර් සී ක්ලාක් ආයතනය මීට වසර 14කට පෙර ජල රොකට් හා සම්බන්ධ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබුවා. එහි ප්‍රතිපලයක් ලෙස ජාත්‍යන්තර ජල රොකට් තරඟයේ ප්‍රථම ස්ථානය 2017 වසරේ සිට තෙවරක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දරුදරියන් සමත් වුණා. පසුගිය කාල සීමාව තුළදී මෙරට තරඟකරුවන් 100කට වැඩි පිරිසක් ජාත්‍යන්තර ජල රොකට් තරඟ සඳහා සහභාගී වී තිබෙනවා. තාරකා විද්‍යාව හා තාක්ෂණ හැකියාව අතින් මෙරට විද්‍යාඥයන් ලෝකයේ කිසිදු රටකට දෙවෙනි නොවන බවයි ආදර්ශී ක්ලාක් ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සනත් පණාවෙන්ද මහතා උත්සවයේ අමතමින් ප්‍රකාශ කළේ. අපි තාක්ෂණික හැකියාව අතින් ඉංජිනේරුමය හැකියාව අතින් අපි ලෝකයේ කිසිම ජාතියකට දෙවෙනි නැහැ. ඒ වගේම අපේ විද්‍යාඥයන් ලෝකයේ කිසිම විද්‍යාඥයන් දෙවෙනි වන්නේ නැහැ. අපට අවශ්‍ය වෙන්නේ මේ සඳහා අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමත් මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ වැඩි දියුණු කිරීමත් ඒ වගේම ඔබ වැනි අපේ ඊළඟ පරම්පරාව නියෝජනය කරන දරුදරයන් විශාල පිරිසක් මේ ක්ෂේත්‍රයකදී යොමු කිරීමත් පිරිසිදු පරිසරයක් රට තුළ පවත්වා ගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් සකස් කරන බව රජ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. පිරිසිදු නගරයක් යන තේමාව යටතේ පානතුරු බස් නැවතුම් පොළ පවිත්‍ර කිරීමේ වැඩසටහනට අද පෙරවරුවේ එක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. රට පවිත්‍රව තබාගෙන යාමේ වැඩපිළිවෙලට දිසාපතිවරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහය ලබා ගන්නා බවද රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කියා සිටියා.
ජනාධිපතිතුමාගෙ තවත් සංකල්පයක් තමයි රජයේ සේවකයන්ගේ කාර්යක්ෂමභාවය ඵලදාතාවය වැඩි කිරීමේ වැඩපිළිවෙල් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රජයේ සේවකයන් වෙනුවෙන් යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙන අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙනවා අපේ අමාත්‍යංශය හරහා මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු යෝජනා වහම ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. ජනතාවගේ සහභාගිත්වය උපරිම වශයෙන් අපිට ලැබිලා තියෙනවා. අපි දකින්නවා තමන් ජීවත් වෙන ප්‍රදේශ පිරිසිදු භාවිතය කරන්න දැන් පටන් අරන් තිනවා කියලා. දේශපාලන බේදයෙන් තොරව. ඉතින් අපි මේ වැඩේට නායකත්වය දෙනවා වගේම අපි වැඩපිළිවෙල් සකස් කරන්න ඕනේ මේ වැඩපිළිවෙල දිගටම පවත්වාගෙන යන්න. තම අමාත්‍යංශයේ යටතේ ඇති පාඩු ලබන සියලු ආයතන ලාභ ලබන තත්වයට පත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. බිලියත්තේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ජනාධිපති වරණේට සහය දුන් බෙලියත්ත ආසනේ ඔකවිල කොට්ටහසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ට ස්තුතිය පිරිනැමීමේ හමුවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බෙලියත්ත ආසන සංවිධායක උපාලි බොහොට්ටි මහතා මෙය සංවිධානය කර තිබුණා. පාක්ෂිකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මට මේ වතාවේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් ප්‍රධාන පෙළ අමාත්‍යංශ කීපයක් ලබා දුන්නා. මේ සියල්ලම ඉතාමත් වැදගත් අමාත්‍යංශ. මේ ආයතන පෙට්‍රෝලියම් එක, විදුලි බල මණ්ඩලය, දුම්රිය, ප්‍රවාහන මේ අත්‍යවශ්‍යයි වගේම ගොඩ ගන්න අවශ්‍යයි. මේ හතරම අද පාඩුවට යනවා. විදුලි බල මණ්ඩලයේ පාඩුව විතරක් කෝටි 8500ක්. කණිත තෙල් එකත් එහෙමයි. දුම්රියත් එහෙමයි. CDB එකත් එහෙමයි. මේ සියල්ල අපි ජනතාවට රටට බරක් නොවන ආයතන විදියට පවත් ගන්නවා. ඊළඟ කාල පරිච්ඡේදය තුල මේ පාඩු ලබන ආයතන හතරම ජනතාවට බරක් නොවි ලාභ ලබන ආයතන බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. දුම්රිය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සීබි රත්නායක මහතා බණ්ඩාරවිල දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. දුම්රිය ස්ථානයේ පවතින අඩුපාඩු සොයා බලා අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවයි ඒ මහතා මෙහිදී කියා සිටියේ. නව සංකල්පයක් ලෙස හරිත දුම්රිය ස්ථාන වැඩපිළිවෙල ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍ය සීබි රත්නායක මහතා කියා සිටියා. ජනතා ප්‍රතික්ෂේප කරපු පාර්ශවයන් එකතු වීම උත්සාහ ගන්නවා කියලා ආරංචියක් තියෙනවා රජයට. විවිධ කතා කියන්න පුළුවන් වෙයි. නමුත් පැහැදිලිව අපිට කියන්න තියෙන එකම දෙයයි අපි මැතිවරණයකට යා යුතු වෙනවා. ඒ මැතිවරණය සඳහා කටයුතු කරන්න සූදානම් වෙනවා. නමුත් පිරිසිදු මිනිසුන් හැටියට රටට ආදරය කරන මිනිසුන් හැටියට ඒ වගේම දූෂිතයන් නොවන අය පිළිබඳව ජනතා නියෝජිතයන් හැටියට පත් කරගන්නේ කියන විශ්වාසය මා තුළ තියෙනවා. ඒ වගේම අනවශ්‍ය පුද්ගලයන් රජයට එකතු කර ගැනීම නම් සමාජගත කරන බොරුවක් කියන එක තමයි පැහැදිලිව කියන්නේ. කින්‍යාව මුහුදු ප්‍රදේශයේදී ඔරුවක් පෙරලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. පස් දිනක රැගත් ඔරුව අනතුරට පත්වැත්තේ අද උදැසනයි. අනතුරට පත් පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන්ගේ මෙදිහත් වීමෙන් බේරා ගැනුණා. ඔවුන් ප්‍රතිකාර සඳහා කින්‍යා රෝහලට ඇතුළත් කර තිබෙනවා. දිය ගිලුණු පුද්ගලයෙකුගේ සිරුරක් මේ වන විට සොයාගෙන තිබෙනවා. අතුරුදන් සෙසු පුද්ගලයන් දෙදෙනා සොයා නාවික හමුදාව මෙහෙයුම් සිදු කරනවා. කුඹුරු වැඩකට ගිහිල්ලා පස් දෙනෙක් ඇවිල්ලා එද්දීම එදෙන වෙලිකන්දක් තිබුණා. වෙලිකන්ද නැති හින්දා වතුරෙන් ඇදගෙන ආවා. ඇවිල්ලා පාළමේ තට්ටු වෙලා ඔරුව පෙරළුණා. පස් දෙනෙක්ෙන් දෙන්නෙක් මෙරළා කියලා දන්නේ නැහැ මොකද කියලා දන්නේ නැහැ. අම්පාර උහුණු ප්‍රදේශයේ සමනබැද්ද පිරිවෙන ආසන්නයේ අධිබලදී විදුලි කණුවක් කඩා වැටීමෙන් වන අලියෙකු මිය ගොස් තිබෙනවා. මෙම වන අලියා අධිබලදී විදුලි කණුව කඩා දමා ඇති අතර එය වැටි ඇත්තේ අසල තිබූ අලි වැට මතටයි. එම අවස්ථාවේ වන අලියා එම අලි වැටේ ගැටීමත් සමග විදුලිසර වැදීම හේතුවෙන් මිය ගොස් තිබෙනවා. අඩි 8ක පමණ උසකින් යුත් මෙම අලියාට වයස අවුරුදු 30ක් පමණ වන බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ. මෙම ආසන ප්‍රදේශයේ වන අලි නිරන්තරයෙන් ගම්මානයට පැමිණෙන බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ. මහජන නියෝජිතයින් තෝරාපත් කර ගැනීමේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව රුහුණු රට භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය ඔමාර කස්සප ස්වාමීන් වහන්සේ පවසනවා. මාත්‍රදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේ. රටේ අද ඇති වෙලා තියෙන යහපත් තත්ත්වය අපේ අවධානයට ලක් වෙන්නට ඕන. ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා
රටතුල ධාර්මික තත්ත්වයක් නිර්මාණය වුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයෙන් පස්සේ ජනතා හිතයිසී ජනතා කේන්ද්‍රීය පාලනයකට එතුමාගේ මෙහෙවර දායක වෙන ආකාරයක් අපිට පේනවා ඒ තාරංචිය තිනෝ පුරා විද්‍යා ක්ෂේත්‍රයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවෙච්ච වංචා කටයුතු පිළිබඳ තුච ලිපිකුණු ගණනාවක් කබඩොලින් ඉවත් කළයි කියලා මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් ඉතාම ප්‍රබුද්ධ උගතුම් පත් කරන්නට ඕන අපි ජාතික ව්‍යාපාරයක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මාගේ ජන මෙහෙවරට දායක වෙන්න කොට පඩිපා හොරු තකඩි කැබිනට් එකට ගන්නවට අපි කැමති නෑ ජනතාව අතර පිළිකුලට භාජනය වෙච්ච වංචනික කටයුතු පිළිබඳ සාධනීය ලක්ෂණ ඔප්පු වෙච්ච පුද්ගලයෝ දැනටම එහෙම ලං කරගත්තා නම් ඒක පිරිහීමේ දොරටුවක් ඒකට අපි කැමතිත් නැහැ යම් කිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්න ඕන මේ වැරදි කරන උන්ට දඬුවම් දෙන එක දැන් පුවත් කිහිපයක් ලොඩින් ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සහ ජාතික කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රයේ එක්ව දෙවන වරට සංවිධානය කළ ධර්ම ප්‍රභාෂවර සම්මාන උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්ුණා. ඒ අති උතුම් අර්වින් බොරයස් පියතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට ජාතික කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ලාල් පුසදේව පියතුමා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකා චතුරි පින්ටෝ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. ආසියා ශාන්තිකර කලාපේ පෞරාණික ලෝක උරුමස්ථාන වැඩසටහන් සහ ජනතාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් කොළඹදී ආරම්භ වුණා. ඒ බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් බතුල හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ආසියා ශාන්තිකර කලාපේ ලෝක උරුමයන්හි ඇති වැදගත්කම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේ අවසන් දිනය අදයි. වෘත්තීය ගණකාධිකරණ පිළිබඳ පශ්චාත් උපාධි 2019 ශිෂ්‍ය කණ්ඩායම සංවිධානය කළ උපාය මාර්ගික ක්‍රමෝපායන් පිළිබඳ සැසියක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පශ්චාත් උපාධි අධ්‍යාපන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුක්මල් වීරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. දැන් ක්‍රීඩා පුවත්. 13 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ 8 වන දිනය අදයි. මේ පිළිබඳ තොරතුරු ගෙනින්නේ එහි සිටින අප නියෝජිත චතුක දිවාෂණ. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අරලකා මලල ක්‍රීඩා කණ්ඩායම ජයග්‍රහණ රැසක් අත්පත් කර දෙන්නට සමත් වුණා. ඒ අතරේ ශ්‍රී ලංකාව මෙවර දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා ආධිපත්‍ය යළි තහවුරු කරන්නට සමත් වුණේ සමස්ත රන් පදක 15ක් ජයග්‍රහණය කරමින් ඒ වසර 28කට පසුව ඉන්දියාව අභිබවා යමේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැකූ දක්ෂතා නිසා ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩා ඉසව්වෙන් රන් පදක්කම් 15ක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා. 1991 වසරේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 15ක් ජයග්‍රහණය කරමින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩා ඉසව්වෙන් හිමි කරගත් වැඩිම රන් පදක්කම් ප්‍රමාණය හිමි කරගෙන තිබුණා. ඒ අනුව වසර 28කට පසුයි ශ්‍රී ලංකාවට මෙලෙස ඉන්දියාව අභිබවා යාමට හැකියාව ලැබුණේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලල ක්‍රීඩා තරඟවලදී මීටර 404 සහය දිවීමේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. මෙතර අභිහිනුම් තරග ඉසව්වලදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් සහ ලෝකට පදක්කම් කිහිපයක් හිමි වුණා. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk